මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, මේ අවබෝධය කරා යන්න අපට තියෙන ලොකුම බාධකය තමයි අපි තුල පවතින නොමේරු ප්‍රඥාව. එතකොට මේ නොමේරු ප්‍රඥාව අපට ඔසවා තබන්න තියෙන එකම දේ ධර්මශ්‍රවණයයි. එතකොට එකම දේ ධර්මශ්‍රවණය කියලා කියන්නේ අර ධර්මශ්‍රවණයේ තුල කාම සංඥාවත් දෝමනස්සයවත් උපද්දවන්නේ. දැන් ඒක තමයි අපිට අර ප්‍රඥාව මෝරන්ට යම් ප්‍රඥාවේ යම් ස්ථාවරයකට එන්න එකම දේශනාවක් හරි හැමදාම අහන්න ඕන. ඒක තමයි එක. දෙක, ඉලක්කය කරගන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කිරීම. කියන්නේ දැන් මම මේ ඔක්කොම යම් තාක් බුද්ධ ශාසනය පිළිවෙත් පුරනවාද, ඒ පිළිවෙත් පුරන්නේ සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිසයි කියන අර්ථය තමයි හිතේ පැලවෙලා තියෙන්න ඕන. ඒක පැලවෙලා තියෙන්න ඕන. මම මේ යම් තාක් දර ඒක පැලවෙලා තින්නු නැයි දන්නවද? ඒතකොට ඒකට අදාළව සමන්ගේ හිත වැඩ කරන්න ගන්නවා. සිත තුළ යම් පෙළඹවීමක් ඇති වුණා, මේ පෙළඹවීමට අදාළව තමයි සිතුවිලි රටාවද සිත තුළ සිද්ධ වෙන සියලු සංසිද්ධීන් ඊට අනුරූපීව ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට යාගේ අර කේන්ද්‍රයේ විදියට මේ ධර්මය, මේ පිළිවෙත්, මේ ගුණධර්ම සියල්ල මම සක්කාය දිට්ඨි දුරු කර ගැනීම පිණිසයි කියන අර්ථය තිබුණහම සක්කාය දිට්ඨි දුරු කිරීම පිණිස මානසික පෙළඹවීමක් ඇති වෙන්න ගන්නවා. ඔන්න ඔය දෙක යම් පුද්ගලයෙක් තුළ තිබුණොත් ඒ පුද්ගලයාට අවබෝධය කරා යන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි තව වැඩ කරන්න වෙනවා. ත්‍රොයි කාරණා දෙක තමයි ඕන. මොකද්ද පළවෙනි එක? ප්‍රඥාව මෝරන්ට නම් තෝරාගත්ත දේශනා 5ක් 10ක් විතර එක ෆෝන් එකට දාගෙන නිතර නිතරම අහනවා. නිතරම අහනවා. හැබැයි අහන එක අනිවාර්යෙන් පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධර්මයක්ම වෙන්න ඕන. තමන්ට එක්තරා විදියක දැන් බුද්ධ චරිතයේ සම්බන්ධ අහනකොට යම් ශ්‍රද්ධාවක් එම උපදිනවා. ඉබඳු දේශනාවකුත් නෙමෙයි. හොඳට කන්දායතන ධාතු පිළිබඳ විස්තර කර කර විස්තර කර කර භාගතුන් හන්සේ දේශනා කරපු දේශනා කොට වදාළ දේශනාවකට අනුරූපීව තමයි ඒ දේශනාව අහන්නේ. එතකොට මොකද වෙන්නේ? නොමීරු ප්‍රඥාව මෝරන්න ගන්නවා. ඊට පස්සේ සිත තුළ යම් කිසි අදහසක් පදිංචි කරගන්නවා. මොකද්ද? දැන් අපිට අපේ හිත එහෙමනේ, අපි යම් අදහසක් බරපතල විදිහට ගත්තොත් හැම වෙලාවකම මානසිකව ක්‍රියාකාරී වෙනවා ඒ අදහස සාක්ෂාත් කරගන්න. ඒක මේ හිතේ හැටි. එතකොට ඒක මේ මහ පුදුම ජවයක් එනවා ඒකට. කොච්චර දුර්වල වුණත් හිත හයිය වුණොත් ඉතින් මහ පුදුම විදියට ඒ හිත හයිය කෙනෙකුට කැප වෙන්න පුළුවන්. එතකොට ඒක හරි පුදුම දෙයක්. දැන් ඔය මට දිනපතාම දන් පෑන් පුදන අපේ දොස්තර නෝනා කෙනෙක් ඉන්නවනේ. එතකොට ඒ සන්ධ්‍යා ගුණවර්ධන කියලා එතුමිය අවුරුදු ගාණක් මට දවල්ට හැමදාම දානි දෙනවා. ඒතරේක මම මේ ගුණයක් කියලා හිතාගෙන කියන්නේ වර්ණනාවකට නෙමෙයි. ඒතරේ ඒ දානි දෙනකොට එයා කරන දේ එයා බොහොම ටික කායිකව මේ වෙනකොට යම් තාක් දුරට අපහසුතාව කීපයකින් ඉන්නේ. මේ කකුල් එහෙම ඔපරේෂන් එකක් කරලා ඇවිදින්නත් මේ දවස්වල අමාරුයි. ඉතින් තව ටික කාලයක් යාවි සුවපත් වෙන්න.
එතකොට එහෙම අපහසුතාවයකින් හිටියත් ලොකු ජවයක් තියෙනවා මේ නැනනේ කොහොම හරි දානි දෙන්න ඕන කියලා. ඒතර මට කිව්වා දැන් ඇයි තවමත් රෝහලේ වැඩ කරන ගමන් උදේන්ම නැගිටලා 3ට විතර නැගිටිනවා කියලා කිව්වේ. 3ට විතර නැගිටලා ස්වාමී ඒ කියන්නේ දානි ටික බොහොම හරීම ශ්‍රද්ධාවෙන් හදන්නේ. 3ට නැගිටලා 3ට 3:00ට නැගිටලා අපහසු සමාහලාවට එච්චර අපහසුතාවයක් තියාගෙන මෙච්චර වැඩ ගොඩක් කරන්න පුළුවන්ද කියලා හිතන්න තමයි එච්චර පිළිවෙලට දානි ටික ලෑස්ති කරලා රතුබත් වෙනම සුදු එක්තාම ක්‍රමානුකූලව පිළිවෙලට දානි සකස් කරනවා ඔබතුමියලා වගේම දිනපතාම එද දවසක් නම් පුළුවන් සතියක් නම් පුළුවන් මාසයක් නම් කොහොම හරි පුළුවන් අවුරුදු ගාණක් දිනපතාම Tamange දෑතින් දානි ටිකක් හදන එක ඊටාම ඒතර වෛද්‍යතුමියක් කිව්වම ඊටාම කාර්යබහුලයිනේ මේ අය දන්නවනේ මේ අය ත්‍රිවිධ වෘතිය වශයෙන් වටිනාකම් සහිත පුද්ගලයෝනේ ඒතර රැකියා කරලා ඒ වගේ ඊටා පරිණතය ඒතර ඒබඳු ක්‍රියාශීලී ජීවිතයක් ඇතුලේ කාර්යබහුලකමක් තියෙන කෙනෙක් පවා ඒතර දැන් ඒබඳු දුර්වලතා ටිකකුත් කායික අපහසුතා ටිකකුත් තියාගෙන ඒ නැගිටින එක ඇතුලේ තියෙන්නේ මොකද්ද හිතේ හයිය හිතේ හයියට තමයි වැඩ කරන්නේ. එතකොට මේ හිතට මේ ජවයේ ගත්තාම ශ්‍රද්ධාව ඇසුරු කරගෙන ඕන තරම් වැඩ කරන්න පුළුවන්. අන්න ඒ වගේ හිතට ජවයේ ගත්තොත් මේ කල මඟපල කරා යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නිසා මේ ජවය තමයි හදන්නේ. අද වෙලා තියෙන මොකක්ද දන්නවද? මේ ජවය නෑ. මොකද්ද ජවය? මේ ජීවිතය ඇතුලේ මම සක්කාය දිට්ඨිය දුරු කරනවා. මම යම් තාක් පිළිවෙත් පුරනවාද ඒ සියලු පිළිවෙත් සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස වේවා කියන අදහස හවසත් හිතනවා උදෙත් හිතනවා උදේ හවා හිතන්න පටන් ගන්නවා ඒක හැම වෙලාවෙම යාවත් කාලින කරනවා උදෙත් හිතනවා මේ යම් තාක් මම අද දවස පුරා ගුණධර්ම දියුණු කරනවාද පිළිවෙත් පුරනවාද සත්පුරුෂකම් ගොඩනගනවාද ඒ සියලු සත්පුරුෂකම් ගුණවත්කම් පිළිවෙත් ඔක්කොම සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස වේවා කියලා හිතාන තමයි කකුල බිම තියන්නේ ඇඳේ ඊට පස්සේ දවස පුරාම වැඩ කරනකොට නිකම්ම අර සක්කාය දිට්ඨිය දුරු කිරීමේ අර්ථයට අදාළ ගුණධර්ම ලස්සනට වැඩෙන්න ගන්නවා. එතකොට හවසත් හොඳට කල්පනා කරනවා අද යම් තාක් දේවල් දියුණු කළාද ගුණධර්ම පිළවද පිළිවෙත් පිළවද එහෙම බලනකොට අඩුපාඩුත් පේන්න ගන්නවා. අද මගේ පිළිවෙත් දුරවලයිනි. අද මම දෝමනස්සේ ඉන්නේ වැඩියෙන් හිටියේ. එතකොට අන්න ඒකත් පේන්න ගන්නවා. අන්න ඒක හැකියාවක්. දවස පුරාම වැඩ ටික කරාම Tamange නෑ ඉතින් අද දවස පුරා දෝමනස්සේට බරවනේ මගේ කටයුතු කෙරුණේ කෙනෙකුට එයාට අර Tamange සිතේ අඩුවක් පේනවා දෝමනස්සේ ඉන්නේ අද දවස පුරා ගත කළේ කියන සිත කුසල සිත ආන්න දවස පුරාම දෝමනස්සෙන් ගත කරපු බවට දකින සිතක් තියෙනවනේ සන්ධ්‍යාවේ ඒක තමයි කුසල සිත ඒ කුසල සිතෙන් තමයි දවස පුරාම දෝමනස්ස සහගත කුසල් ටික මඩින්නේ බලමු එතකොට අර දැන් හැමදාම හවසටත් බලනවනේ හවසට බලන්නේ ඇයි යම් තාක් පිළිවෙත් පිරුවද ගුණධර්ම දියුණු කළාද කුසල සංස්කාර රැස් කළාද ඔක්කොම සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස වේවා කියන අදහස හවස හිතනකොට දවසේ චර්යාව මනසට පෙළ ගැහින්න ගන්නවා දවසේ එතකොට Tamanටම වැටහෙනවා නෑ ඉතින් සක්කාය දිට්ඨිය දුරු කිරීම කෙසේ වෙතත් දෝමනස්සේ ඉන්නේ හිටියාද දවසේ ව්‍යාපාදයෙන් ඉන්න උනේ එතකොට එහෙම පේනකොට ඒ පේන සිත තියෙන එක තමයි කුසල සිත. අය කුසලයේ හොයාගෙන අකුසලයේ මඩින්න යන්න ඕනේ නැහැ. ඒ දවස පුරාම දෝමනස්සෙන් හිටියා කියලා දකින සිත තමයි කුසල සිත. එහෙම දකින සිත කියලා කියන්නේ සිහිය පිහිටුවා ගත්තකම. අපි කියන්නේ සිහිය පිහිටුවා ගන්න කියලා කියන්නේ. සතිපට්ඨානින් වාසය කරන්න කියලා කියන්නේ. ඒ වෙලාවේ සිහිය පිහිටලා ඒකයි ඒ පේන්නේ. දෝමනස්සෙන් හිටියා කියලා පේන මට්ටම කියන්නේ සිහිය පිහිටුවා ගත්තකම. අන්නේ සිහි පිහිටුවා ගන්නකොට අදට වඩා හෙට දෝමනස්සේ අඩු වෙනවා. මාස 3ක් ඔය විදියට කළොත් උදේ හවා විතරයි පොඩි දෙයක් කරන්නේ අපි. උදෙන්ම හිතනවා. එතකොට උදෙන්ම හිතපු ගමන් මොකද වෙන්නේ? ඒක හිතාගෙන තමයි පොළවේ බිම තියන්නේ. දැන් අද බලන්නකෝ අද පුදුම නොසන්සුන් වෙලානේ නැගිටින්නේ. ඒ කියන්නේ ඇඳින් බහින්නේ කොයි පැත්තද කියලාත් හිතාගන්න බෑ. එච්චරට අර උදෙන්ම පුදුම නොසන්සුන්කමකින් බහින්නේ. අයි නැගිටිනකොට මතක් වෙනවා උදේ කරන්න ඕන වැඩ ටික. උයන්න ඕන තේ හදන්න ඕන කෑම පාර්සල් හදන්න ඕන ඔක්කොම ඔළුවට එනවා. ඉතින් දෝමනසෙන් කියන්නේ හරි නොසන්සුන්කමකින් නැගිටලා හරි කලබලෙන් තමයි ආ කුස්සියට හෙට මෙහෙට දුවන්නේ.
වැසිගිලි කැසිගිලි කරත් හරි කලබලයක් තියෙනවා උදේට. එතකොට දැන් උදෙන්ම නැගිටිනකොටම යම් කෙනෙකුට આવත් අද යම්තා ಗುಣධර්ම දියුණු කරනවාද, පිළිවෙත් පුරනවාද, ඒ ඔක්කොම සක්කාය දිට්ඨි දුරු කිරීම පිණිස උදව් වෙනවා නම් හොඳයි කියන අර්ථයෙන් නැගි කකුල බිම තිබ්බොත් එimhe ඒ අර්ථය උදෙසා තමයි සියලු අද්දකින් පෙළ ගැහින්න ගන්න. මොකද සිත පූර්ව චේතනාවලට අනුව සිත වැඩ කරන්න ගන්න ඕනේ. ඒක මේ හිතේ හැඩිනේ. ඒක හිතේ හැඩය. පූර්ව චේතනාවලට අනුව හිත හැසිරෙන්න ගන්නවා. ඊට පස්සේ ආ දැන් නින්දට යනකොටත් බලනවා, නින්දට යනකොටත් එයා හිතනවනේ අද යම්තාක් ಗುಣධර්ම දියුණු කරනවා, දියුණු කළාද, පිළිවෙත් පිරුවද, කුසලතාවයන් දියුණු කළාද, ඔක්කොම සක්කාය දිට්ඨි දුරු කිරීම පිණිස වේවා කියලා බලපු ගමන්ම බලනකොටම දවස පුරාම සංසිද්ධිය ඇතුලේ වැටහිනවා දුර්වලකම. නෑන ඉතින් පිළිවෙතට වඩා දෝම්නසනි තිබ්බේ, ಗುಣධර්ම වලට වඩා ව්‍යාපාදීනි තිබ්බේ කියලා දවසේ අත්දැකීම් ටික ඒ ව්‍යාපාදයේ තිබුණා කියලා දකින මට්ටම ඒ සිහිය පිහිටවා ගත තැනේ. එතන තමයි සිහිය පිහිටවා ගත. සිහිය පිහිටනවා ඒ සිහිය පිහිටමු නිසා තමයි ව්‍යාපාදයේ ව්‍යාපාදයේ මට්ටමින් පේන්නේ. එතකොට ඒ සිහිය පිහිටී බව දකිනකොට ඒ දකින සිත කුසලය. ආහන කුසලය තමයි අකුසලය යට කරන්නේ. එතකොට දැන් අපි කුසලය කියලා අතිරේකව මොකුත් හඹාගෙන යන්නේ. ඔන්න ඔය දෙක තිබ්බොත් එදාට වඩා පහුවෙනිද දෝමනස්සේ අඩු වෙනවා. නෑ නෙමෙයි දෝමනස්සේ අඩු වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ දෝමනස්සේ තව ඔය විදියට කරලා ඊට පස්සේ ආයෙත් උදේ බලනවා. උදින්ම ආයෙත් දැන් ඔහොම සතියක් හමාරක් කරලා ඒ කියන්නේ මේ ටික ඇතුලේ තමයි සිහිනුවන වැඩෙන්නේ. සිහිනුවන වැඩුනේ නැත්තම් මොකුත්ම කරන්න බෑ. හොඳට සිහිනුවන ඊට පස්සේ ඔක සතියක් හමාර නිකන් මාසයක් කරන්නකෝ. උදේ විනාඩි 5යි හවස විනාඩි 5යි කරලා මම මේ කාලෙම මම සැලසුම් කියලා දුන්නේ. සෝතාපන්න වෙන්න සැලසුම්. මේ සැලස්මත් කරලා බලන්නකෝ එකක්වත් හරි ගියේ නැත්තම්. නිකන් උදේහව කරලා බලන්නකෝ චිත්තාවේගවල විශාල දුර්වල වෙන්නේ නැද්ද කියලා චිත්තාවේග. ඒ කියන්නේ අපේ බරපතල චිත්තාවේගවලින් පීඩිත ජීවිතේ බරපතල විදිහට කඩා වැටෙන්නේ නැද්ද කියලා බලන්නකෝ. ඊට පස්සේ මාසෙකට විතර පස්සේ බලනවා. එතකොට දැන් එයාට දැන් අර බලනකොට යම් කිසි ආකාරයක දෝමනස්සය කියලා එකක් ඇති වුණොත් එහෙම දැන් උදේ ආර ඔය විදිහටම බලද්දි රෑ බලද්දි දෝමනස්සේ කියලා එකක් පේනවනම් කුසලයට වඩා ධර්මයට වඩා පිළිවෙතට වඩා දෝමනස්ස බහුලයි කියලා දැක්කොත් එහෙම ඒ දෝමනස්සේ ඇති වෙච්ච හේතුත් බලන්න පුරුදු වෙන්න මාසිකින් විතර පස්සේ දෝමනස්සේ නිරුද්ධ වෙන හේතුත් බලන්න පුරුදු වෙන්න අනේ නැති වෙන හේතු බලන්න පුරුදු වෙන්න ඊට පස්සේ හවසට දෝමනස්සේ ඇති යම් කිසි ආකාරයේ පිළිවෙතට වඩා දෝමනස්ස වැඩිලා වගේ පේනවනම් දෝමනස්සේ වෙනදට වඩා පේනවනම් ඒ පේනක හැකියාව ඒ පේනකොට යා මොකද කරන්න ඕන දෝමනස්සේ ඇති වෙච්ච විදියත් බලන්න දෝමනස්සේ නිරුද්ධ වී ගිය විදියත් බලන්න ආන්න එතකොට මොකද වෙන්නේ උදයව්‍ය ඥානය උපදින්න ගන්න උදය වැය පිළිබඳ ඥානයක් උපදින්න ගන්න අන්නේ උදය වැය ඥානය උපදිනකොට එයා ඉන්නේ විදර්ශනා ඥානය ඇතුලේ උදයව්‍ය ඥානය. එතකොට උදයව්‍ය ඥානෙ උදයබ්බ ඥානෙ කියලා නවමහා විදර්ශනාව කියන්නේ. ඒ උදයබ්බ ඥානෙ උපදින්න ගන්නවා. එයි දෝමනස්සේ නම් හරි දෝමනසෙන් ඇති වුණේ කොහොමද? නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න පුරුදු වුණා. එතකොට යාටම පේනවා දෝමනස්ස සිත පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන බව. 9ට දෝමනස්සෙන් හිටියනම් 10ට ඒ දෝමනස්සෙ තිබ්බේ නෑ නේද? දවල් කෑමට ගිහින් කෑම මේසේ වාඩි වෙනකොට ඒ දෝමනස්සෙ තිබ්බේ නෑ නේද? ආ පෙර නොතිබීම හටගෙන උදේ යනකොට තිබ්බෙත් නෑ. ඉතිරි නැතුව නිරුද්ධ වී ගියා. ආය හොයන්නවත් නැහැ. අන්න ඔය විදිහට සමුදය සමුදය සහ නිරෝධය බලන්න පුරුදු වෙන්න. ඔන්න ඔය විදිහට බලන්න පුරුදු වෙනකොට සක්කාය දිට්ඨි දුරු කරන තැනකට සිත ක්‍රමානුකූලව පෙළඹෙන්න ගන්නවා. ඒ පෙළඹීම ඊටාම වැදගත් දෙයක්. එතකොට මේ පෙළඹීම ඇතුලේ පුරුද්ද දැන් කොතම පුරුද්ද අපේ ජීවිතේ ලෝකෝත්තර මාර්ගයේ පුරුද්දක් තියෙන්න ඕනේ. අපි මේ පුරුදුනේ අපේ ඇතුලේ නඩත්තු වෙන්න ගන්න. ඕක සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස පුරුද්දක මොන භාවනාව කළත් ඕගොල්ලෝ ඒක කරගන්න වෙනම මේක පුරුද්ද කරගන්න. උදේ කකුල නම් බිම තියන්න එපා සක්කාය දිට්ඨිය දුරු කිරීමේ අර්ථය නැතුව. මොකද හැම වෙලාවෙම ඇඳෙන් බහිනකොට නැගිටින්න පින්නත් නොසන්සුන්ව නැගිටින්න එපා. කලබලෙන් නැගිටින්න එපා. ඒ කලබලේ ඇතුලේ ඕගොල්ලෝ නැගිටිනකොට අවදි වෙනකොටම කෙලෙස් විතර්කවලට කෙලෙස් විචාරවලට දොර අරගෙන තමයි බහලා තියන්නේ ඇඳෙන්. කලබලින් එහෙට දුවනවා මෙහෙට දුවනවා ගෙදර නිදාගත්ත අය හැරවනවා මහා විශාල කාල ගෝට්ටියක්. එතන යන්න එපා. ඔය කලබලේ ඇතුලේ අවිච්ච යහපතකුත් නැහැ, නැගී හිටපු මිනිහෙකුත් නැහැ. හැමදාම සුපුරුදු දිනචර්යාව ඕක තමයි සාමාන්‍ය කෙනෙක්ගේ.
හැබැයි ඔගොලු පුරුද්දක් කරගත්තොත් කකුල බිම දෙක ඇඳින් ඒක පුරුදු වුණාට පස්සේ නිකම්ම එන ඔළුවට. ආයි අමුතුවෙන් අර මේ එලාම් එක තියලා නැගිටිනවා වගේ එහෙම කරන්න ඕනේ. අමුතුවෙන් ආවි අමුතුවෙන් එකට අදහසක් ගන්න ඕනේ. ඔක මාසයක් විතර යනකොට නිකම් පුරුදු වෙනවා. උදේ නැගිටිනකොටම මේ යාද යම් තාක් පිළිවෙත් පුරනවද, ගුණධර්ම දියුණු කරනවද, යම් තාක් කුසල රැස්වීමක් තියනවද, ඒ ඔක්කොම සක්කාය දිට්ඨි දුරු කිරීම පිණිස වේවා. ඇයි අපි එහෙම ගන්නෙ? අපිට ආසන්නතම අවස්ථාව තමයි සෝතාපන්නවත් වෙන එක. කොහොම හරි ආසන්නම අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ජීවිතය ඇතුළේ සෝවාන්වත් වෙන එක. ඒතර මේ ජීවිතයෙන් සෝවාන් වෙනවා නම් සක්කාය දිට්ඨි දුරු කිරීම තමයි සෝතාපන්නකම ඇතුළේ තියෙන සංයෝජනය. අද යම් තාක් පිළිවෙත් සක්කාය දිට්ඨි දුරු කිරීම පිණිස වේවා කියලා කකුල බිම තියන්න ඒ අඩියක් අඩියක් ගානේ සෝතාපන්නකමට තල්ලු කරයි. අඩියක් අඩියක් ගානේ සෝතාපන්නකමට ඇතුළට තල්ලු කරයි. ඊට පස්සේ හවස නිින්දට යනකොට හිතන්න, අද පිළිවෙත් පුරපුවා, ගුණධර්ම දියුණු කරපුවා, යම් තාක් කුසල් රැස් කරපුවා, ඔක්කොම මට සක්කාය දිට්ඨි පිණිස දුරු කිරීම පිණිස උපකාර වේවා කියලා බලනකොටම සක්කාය දිට්ඨි දුරු කිරීමේ පිළිවෙතට වඩා ආත්මීය දෘෂ්ටියක් ඇතුලේ වැඩිච්ච කෙලෙස්නේ බහුල කියලා කෙලෙස් ටික පේන්න ගන්නවා. කෙලෙස් ටික පේනකොට කවදාවත් ඒ කෙලෙස් සාධාරණීකරණය කරන්නේ නැතුව කෙලෙස් ටික විදියටම දකින්න, ඒ දකින්න සිත තමයි කුසලය. එච්චරයි. අය අමුතු කුසල් නෑ බුද්ධ ශාසනය ඇතුලේ. අලුත් වැඩ නෑ මොකුත්. ඒක දකින්න සිත කුසලයේ විදියට දකින්න මාසයකට විතර පස්සේ යම්තාක් යම් විවිධාකාර මනෝභාවයන් නැති වුණාද, ඒවා ඇති වෙච්ච හිදියක් දකින්න, නැති වෙච්ච විදියක් දකින්න. දෝමන දැන් උදේ වරුවේම අපි හිතන්නකෝ කනස්සල්ලෙන් හිටිය දුක්ඛ දෝමනස්සී, දුකක් තිබ්බා හිතේ. ඉතින් ඒක ඇතුලේ පිළිවෙත් නෙමෙයි පෙන්නේ. ඉතින් බලාගත්තත බලාන තමයි උදේ පැයක් අමාරක් පැය දෙකක් තුනක් කෑම වෙනකම් ඉඳලා තියෙන. එහෙම ඉතා නොසන්සුන් චිත්තාවේග වලින් අපිව පෙළෙනවනේ හිටිගම. එතකොට ඒක දකින්න, ඒ දකින්න සිත කුසලය, ඒක දැකලා මොකද කරන්නේ? මේ මට මේ දුක්ඛ දෝමනස ඇති වුණේ කොහොමද කියලා බලනවා. එතකොට යාට පේන්නේ මොකද්ද? ස්පර්ශය. යම් තාක් දුකක් හට ගන්නවා නම් ඒක හටගන්නේ ස්පර්ශයෙන්. පස්සපච්චය වේදනානේ. එතකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. මේ විදිහට බලනකොට උදයබ්බ ඥානෙ උපදින්න ගන්නවා. උදයබ්බ ඥානෙ කියන්නේ සෝතාපන්න වීම පිණිස අවශ්‍යම විදර්ශනා ඥානය. එතන අද ලංකාවේ අය හිතාගෙන ඉන්නේ දේශනාවෙන් කොහොම හරි ගැලවෙන්න, කොහොමත් කරන්න බෑ. දේශනාවෙන් ගැලවිලා යන්නම් කියලා හිතන්නේ බෑ කරන්න. ඔන්න ඔය කාරණේ යම් කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ තිබ්බොත් එබඳු කෙනෙකුට අතිරේකව තව දෙකක් කරන්න වෙනවා. මොකද්ද? එයාට ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයකුත් ඕන, දෛනික චර්යාව ඇතුලේ ගුණධර්ම වලට අවකාශයකුත් ඕන. දෙකයි. මොකද ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයකුත් ඕන, දෛනික චර්යාවේ ඇතුලේ ගුණධර්ම වලට අවකාශයකුත් ඕන. අරක තමයි ප්‍රධාන දේ. ඒක තමයි අපි ලෝකෝත්තර ජීවන දර්ශනය පුරුද්ද උදේහවා හිතන එක. ඒක ඇතුළේ ඒක සරලයිම කියපෙන්නොට මහ පුදුම පෙළඹවීමක් ඇති වෙනවා මනස තුළ. මොකද බුදු වෙන්නේ, අරහත්වයටපත් වෙන්නේ, සෝතාපන්න වෙන්නේ හිත. මේ සිතට සෝතාපන්න වීම පිණිස ක්‍රියාකාරකම් අවශ්‍යයි සිතට. නිකන් කණින් අහලා විතරක් කල්පනා කරලා වැඩක් නැහැ. සුතමේ ඥානයකින් විතරක් අපිව මේ සෝතාපන්නකම දක්වා ඔසවා තබන්න බෑ. දැන් ඒ සෝතාපන්න වීම පිණිස අපේ ඇතුළාන්තය තුළ නොයෙක් නොයෙක් තත්වයන් වලට අපිට සමවදින්න වෙනවා. ඒතර දැන් ඕක පුරුද්දක් විදියට කරන කෙනා කාරණා දෙකක් කරන්න ඕන. මොකද්ද? ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඕන එක. දෛනික චර්ය ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයකින් මින්ද බෑනේ. ගිහියෙක් කොහොමද එහෙම ඉන්නේ? දෛනික චර්යාව ඇතුලේ බුදුරජාණන්සේගේ දේශනාවෙන් අනුබලයක් ඕන. එච්චරයි. ওই කාරණා දෙක ඕන. ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයට තමයි අපි පාවිච්චි කරන්නේ මේ හිත වඩන එක. ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඕනනේ. ඒ ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයට ඕගොල්ලෝ කැමති එකක් තෝරගන්න. ආනාපාන සතිය නම්, අසුබේ නම්, මරණ සතිය නම්, මොකක් හරි එකක් ඕගොල්ලෝ තෝරගන්න. එතකොට හැබැයි මේ ටික ඔක්කොම එකපාර කරන්න ඉන්න එපා. මික් කරලා බලන්නකෝ. ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල තියෙනවා. හැබැයි මේ ටික ඔක්කොම දැන් අද ඉඳලම හිට කරන්න එපා. පුළුවන් තරම් අර සක්කාය දිට්ඨිය දුරු කිරීමේ උදේහවහ චින්තනය සතියක් හමාරක් හුරු කරන්න. එතකොට පහුවිනදට වෙනදට වඩා චිත්තාවේගවල අඩුයි. යම් චිත්තාවේග කලමනාකරණ වීමක් තියෙනවා. දැන් අපි චිත්තාවේ කලමනාකරණී කරන්න අපි උගන්නන්නේ. සිත මුදවා ගන්නයි අපි උදව් කරන්නේ. නමුත් කලමනාකරණී කරන්න නැතුව මොකුත්ම කරන්න බෑ. චිත්තාවේග ටික කලමනාකරණී කරන්න නැතුව ඍජු බුද්ධ ශාසනය පෙන්වන ආධ්‍යාත්මික ලෝකෝත්තර ඉලක්කය කරා යන්න බෑ. ඒ නිසා අපි දැන් අපි සිත තුළ අර අවබෝධය සඳහා පෙළඹවීමක් හදන්න තමයි අවබෝධය සම්බන්ධ සම්මාදිට්ඨික අර්ථයක් ඕනේ. මොකද සම්මාදිට්ඨිය මේ ජීවිතෙන් මම සෝවන්නේ නැවෙච්චරයි.
මොකදම සෝවාන් වෙනවා නම් මගේ අතුලාන්තයේ තුල සක්කාය දිට්ඨිය කඩන එක විචිකිච්ඡාව සීලබ්බත පරමස ඒවා කඩන එක අමාරු නෑ. අමාරුම සංයෝජනේ සක්කාය දිට්ඨිය කඩන එක. ඒ කැඩෙනකොට ඉතුරු දෙකත් නිකම්ම කැඩිලා යනවා. ඒක අමාරු නෑ ඒක කරන්න. ඒකනේ සීලබ්බත පරමස දුරු කරන්න වෙනම ප්‍රවේශයක් ධර්මයේ පෙන්වන්නේ. සෝවාන් වෙනකොට සංයෝජන තුනක් කැඩෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස. සීලබ්බත පරමාස කඩන්න කියලා වෙනම එකක් කියන්නේ නැහැ අපි. අර සක්කාය දිට්ඨි කැඩිලා යනකොට ඒකට අනුරූපීව විචිකිච්ඡාව සීලබ්බත පරමාස ඒවත් ගැලවිලා යනවා. ඒකයි මම කියන්නේ අර සක්කාය දිට්ඨි දුරු කිරීමේ අර්ථය විතරක් තියාගන්න එක සෑහෙනවා. ඒ අර්ථයේ උදේහවහ ඔය විදිහට පුහුණු කරන ගමන් අපිට තව කාරණා දෙකක් කරන්න වෙනවා. මොකද්ද? ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශය සහ දෛනික චර්යාව තුළ බුද්ධ ශාසනයේ උණුසුම ලැබිලා තියෙනවා හැම වෙලාවකම. ඔය දෙකම නෑ අදායට. අදායට තියෙන්නේ දේශනාවක් අහන එක විතර. හැබැයි දේශනාවහනික වැදගත්. ඇයි දේශනාවහනික වැදගත්? නොමීරු ප්‍රඥාව මෝරන්නේ සුතමයේ වශයෙන්. ඒ කියන්නේ මම කිව්වේ දේශනා 5ක් 10ක් තෝරගෙන හැම වෙලාවෙම අහන්න කියලා. හැබැයි ඒවා මේ බණ අහන විදිය, චරිත කතා, ඒවා ගැන නෙමෙයි. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාදය ගැන දේශනා 10ක් විතර ෆෝන් එකට දාගන්න විටින් විට අහන්න. එතකොට ප්‍රඥාව මෝරන්න ගන්නවා. එතකොට මේ ප්‍රඥාව මෝරන ගමන් දැන් ඒක ඕගොල්ලෝ දැනුත් කරන නිසා ඒක ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න දෙයක් නැහැ. අමුතුවෙන් අඳුන්වලා දෙන්න දෙයක් නැහැ. ඒක දැනුත් ඔය ඇත්තු කරමින් ඉන්නවා. ඊට පස්සේ යා කරන්නේ මොකද්ද? ඍජුවා දැන් අර උදේහවහ සිතට යම් කිසි ආකාරයක මේ කරන්න වැඩ ටිකක් තියෙන බවට දැනින්න ඕන. එතකොට ඒක ඇතුළෙම කුසලා කුසලතාවයත් ඉස්මතු වෙන්න ගන්නවා. මොකද එයාට අර දවස පුරාම ගුණධර්ම වලට වඩා දෝමනසින් හිටිය බව, ගුණධර්ම වලට වඩා රාගසිත ඇසුරු කර බව, ගුණධර්ම වලට වඩා බොහොම ගුණමකුකමින් බද්ධ වෛරියෙන් කාලය ගත කරපු බව තමන්ට පේන්න ගන්නවා. ඉතින් අපිට ඒවට අපි කවදාවත් ගරහන්නේ නැහැ. එහෙම විවිධ මානස දැන් හොඳට බනහගෙන ඉන්න කෙනෙක් තුල පවා වෛරය එකපාරින් ඉන්න පුළුවන්. හොඳට බනහගෙන ඉන්න කෙනෙක් තුල පවා මේ බන නොහන කෙනෙක් තුල මට්ටමින් රාගී ඉස්මතු වෙන්න පුළුවන්. අද රාගී නෑ, හෙට රාගී මරවත්වල වෙනවා. එතකොට හෙට හොඳට තියෙනවා සංසුන්ව අනිද්දා විශාල වශයෙන් නීවරණ වලින් බැට ගන්නවා. ඒක මිග විශ්වාස කරන්න බෑ. ඒකයි සෝතාපන්න නොවිච්ච හැම කෙනෙක්ම අමාරු වැටෙන්න පුළුවන් කියලා ධර්මයේ කියන්නේ. නමුත් අපි මොකද්ද කරන්නේ? ඇත්ත මම අද ඊයට වඩා කෙලෙස් වලින් බැට කෑවා. උදේ මම මෙබඳු කෙලෙස්කින් බැට කෑවා. බැට කාපු බව දකිනවා. ඒ දකින එක තමයි සිහිය පිහිටුවා ගත්තකම. සතිපට්ඨානෙන් උදව්ව ගන්නවා කියන්නේ අය සතිපට්ඨානෙන් උදව්ව අරගෙන සතිපට්ඨානෙන් උදව්ව ගැනීම තමයි මතු කරගන්න පුළුවන් බරපතලම කුසලයේ. ඒතකොට මේ කුසලයේ මතු වෙලා අකුසලයේ පෙළන්න පුළුවන් දැන්. කුසලයේ මතු වෙලානේ. හොඳට තමන්ගේ ඇතුළ දකින්නවා. ඒක පුරුද්දක් කරගන්න. ඊට පස්සේ අර සිත සමුදේ නිරුද්ධ වෙන විදිය දකින්ද ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයකට එකතු වෙන්න. ඊට පස්සේ දැන් මේ මාතෘකාවේ තියෙන ආනාපාන සති භාවනාවෙන් සිත එකඟ කර ගැනීමට සති නිමිත්ත ප්‍රායෝගිකව ලබා ගැනීම පිළිබඳ දේශනාවක් කරන්න කියලා. ආනාපාන සති වැඩෙන්නේ නැත්තේ දැන් මේ අපි දැන් ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයට ඒක හොඳයි. දැන් මම එකයි මිත්‍ර මාතෘකාව මුලින්ම කිව්වේ නැත්තේ මේ ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයට කලින් ඕගොල්ලෝ මේ මුල් කියපු ටික හදලා බලන්න. විශාල වශයෙන් තමන්ගේ අතුලාන්තය තුළ කෙලෙස් කලමනාකරණය වෙන්න ගන්නවා. ඊට පස්සේ මේ ආනාපාන සති භාවනාව කියන එක ලෝකෙ ප්‍රසිද්ධයි. මේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේම නෙමෙයි මතු කළේ. ආනාපාන සති භාවනාව සමකාලීන ಭಾರತයේ තිබ්බ එකක්. මොකද මේ උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදියට අර වප්මගුල් උත්සව දවසේ ආනාපාන සති භාවනාව සමවැදෙලා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ නමක් වදාලා එකක් නෙමෙයි නේද? සමකාලීන ಭಾರತೀಯ ආගම්වල මේ ආනාපාන සති භාවනාව තිබුණා. එහෙනම් බුද්ධ ශාසනයේ මොකක්ද විශේෂත්වය? දැන් බුදුරජාණන් වහන්සේලා ආනාපාන සති භාවනාවෙන් තමයි නැගිටින්නේ බුදු වෙන වෙලාවේ. එහෙනම් ඉච්ච බොහොම බරපතල සමාධියක් ඒක. ආනාපාන සති සමාධිය කියන්නේ බොහොම බරපතල ආනුභාව සම්පන්න සමාධියක්. හැබැයි ආනාපාන සති සමාධිය කියන්නේ බුදුරජාණන් සේ හඳුන්වලා දුන්න එකක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය සතිපට්ඨානෙ වැඩෙන විදියට මතු කරලා පෙන්නුවා. ඒක ලේසිනේ. ඇයි ලේසි? අමුතුවෙන් එකක් කියනවට වඩා ඔය ඇත්තොන්ට හුරු එකටම සතිපට්ඨානයත් ආයඳලා කිව්වහම හොඳට තේරෙනවනේ. අලුතෙන් එකක් කිව්වොත් ආයෙක දරන්නත් අමාරුයිනේ. දැන් අපිට හොඳට හුරු වෙච්චම වැඩක් තියෙනවා නම් ඒ හුරු වෙච්ච එකටම ආරෝපණය කරලා භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨානෙ වැඩෙන විදිහට මතු කරලා දුන්නා. එතකොට මේ මිනිස්සු වැඩියෙන් එක ග්‍රහණය කරගන්න ඇති. දැන් බුදුරජාණන්සේගේ කියවීම අලුත් කියවීමක් නේ ಭಾರತයේට. ඒක පරණ කියවීමක් නෙමෙයිනේ. අලුත් කියවීමක්.
බුදුරජන් වහන්සේට බරපතල විරෝධයක් එන්න ඇති. ඒකනේ බුදුරජන් වහන්සේ මේ සමකාලීන මතවාදයටත් හිස නමලා නැනේ කමක් නැහැ ඔකත් කරගෙන යන්න කියලා එහෙම කියලාම භාග්‍යතුන් වහන්සේ දේශනාව පරිස්සමින් කරන්නේ. දැන් විශාලාවට ගිය ගමන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන කියන්නේ නැහැනේ. උන්වහන්සේ ගැන කියන්න කලින් විශාලාවේ මිනිසුන්ගේ චින්තනයට ප්‍රශංසා කරනවා. ආ එතකොට ඒගොල්ලන්ට නෑ මේ මුනිවරයත් අපි වගේම කෙනෙක්. ඇයි ඒකනේ ලතන සූත්‍රයේ මුල් ගාථාව මුල් බුද්ධ දේශනාවට විරුද්ධයි. බුදුරජාන් වහන්සේගේ මූලික දේශනාවට රතන සූත්‍රයේ පළවෙනි ගාථාව එකතු නැහැ. ඒක තියෙන්නේ මොකද්ද? ඒක තියෙන්නේ දැන් මේ මිනිස්සු අන්තිම අසරණ වුණාට පස්සේ එක එක දෘෂ්ටි වලට අහු වෙනවා. දැන් විශාලාව ඉන්න මිනිස්සු එහෙම දෘෂ්ටි වලට අහු වෙලා හිටියේ. මොනවද අහු වෙලා හිටියේ? ඒගොල්ලෝ ඉතින් බැරිම තැන ඉතින් මේ ලෙඩ හොඳ කරගන්නත් බෑ. ඉතින් පස්සේ කාලේ දැන් අර කොවිඩ් වසංගතය වගේ මහ විශාල ලෝකෙ ව්‍යාප්ත වෙලා ඒ ප්‍රදේශෙ ව්‍යාප්ත වෙලා මැරෙන්න ගත්තා. දැන් කොවිඩ් වසංගතයේ මිනිසුන්ව පාලනය කරගන්න බැරුණානේ මැරෙන එක. දැන් මේ ඉතාලිය වගේ රටවල් වල ඉතා දියුණු තාක්ෂණික මෙවලම් තියද්දිත් මැරණික පාලනය කරගන්න බැරි වුණා. එතකොට ඒ වගේ වෙලාවක මේ සමහර මිනිස්සු අදෘශ්‍යමාන පැත්තටත් හැරෙනවා. ඒක ලෝකෙත් හැටි. ලෝකෙම හැටියේ. අන්තිම වෙලාවේ දෙවියන්ට කියන එක ලෝකයේ සියලු මිනිස්සු අතර අවසාන කාරණයක් විදිහට අවසානික අවස්ථාව විදිහට සලකන්නේ. එතකොට මේ මිනිස්සු මොකද කරේ? බලි පූජා දෙනවා, බිලි පූජා දෙනවා. දැන් අර විශාලාවේ මිනිස්සු. ඒක මේකම ලොකු අමනුෂ්‍ය ප්‍රශ්නයක් කියලා ඒක අමනුෂ්‍යයන්ගේ පැත්තටත් ඒක දාලා. දැන් මේක පාලනය කරගන්න බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වදාලේ පළවෙනි ගාථාව බලන්න. යානීද භූතානි සමාගතානි බුම්මා නිවා යානිවාම් තලික් අන්තරීක්ෂේ දක්වාම පේන නොපෙනෙන අයට කතා කරන්නේ. අන්තරීක්ෂයට යනකම් බුම්මා නිවාය නිවා අන්තරික්කේ අන්තරීක්ෂේ දක්වා බුම්මා නිවාය නිවා අන්තර සබ්බේව භූතා සුමනා භවන්තු. සියලුම නොපෙනෙන අයට මම මේ කියන්නේ. සබ්බේව භූතා සුමනා භව අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. මගේ භාසිතය අහන්න ඕන. මම මේ කියන භාසිතය අහන්න ඕන. ඊට පස්සේ කියනවා දිවාචරත්තෝ චහරන්තියේ වන් මේ දවල් රැ බලි පූජා කරනවා මිනිස්සු. දිවාචරත්තෝ චහරන්තියේ බලින් තස්මාහිනී රක්කත අපමත. ඒ නිසා මේ මිනිස්සු අප්‍රමාදීව රකින්න ඕන කියලා කියනකොට මර මිනිසුන්ට ආවා මේ මුනිවරයා කිය අපි වගේම නොපෙනී නායට ගරු කරලා ආරක්ෂාව පතන කෙනෙක්නේ. අපි වගේනේ. අපිත් දැන් එක් කරනවා. එහෙනම් මේ මුනිවරයා අපිට එකතු වෙන්න පුළුවන් කෙනෙක්. එතනින් පස්සේ තමයි බුදුරජාණන් බලන්න පළවෙනි ගාත ඊට පස්සේ තමයි බුදුරජාණන් සෑ හඳුන්වලා දෙන්නේ. ධර්මයේ හඳුන්වලා දෙනවා, සංඝයා හඳුන්වලා දෙනවා. එතකොට බුදුරජාණන් සෑ ධර්මයේ සංඝයා හඳුන්වලා දෙනවා. එතකොට හඳුන්වලා දෙනකොට ඒ හඳුන්වලා දෙනකොට අන්න එතකොට ඒගොල්ලෝ අර මුලින්ම එකඟතාවයක් ඇති වුණානේ බුද්ධ භාෂිතේට, උන්වහන්සේගේ වචනෙට. හැබැයි බුද්ධ ශාසනයේ සතර සතිපට්ඨානෙන් අර රැකවරණයක් තියෙනවා කියලා ගැඹුරු වචනෙ කවදාවත් කියන්නේ නැහැ. ගැඹුරු බුද්ධ දේශනාව ඇතුළේ බාහිර කෙනෙක් මත රැකවරණේ පතන්න කියලා බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ මහණෙනි නුඹලාට තියෙන එකම රැකවරණේ සතර සතිපට්ඨාන විතරයි. ඒක පියවුරුමේ භූමිය හැටියට සලකාගෙන මහණෙනි හැම වෙලාවකම අරමුණක් ගානේ සිහිය පිටවාගෙන ඉන්න. එතකොට අරමුණේ කෙලෙස් හැදෙන්නේ නැහැ. අන්න එහෙමයි ධර්මයේ කියන්නේ. මහණෙනි අරමුණක් ගානේ සිහිය පිටවාගෙන හිටියොත් අරමුණේ කෙලෙස් හැදෙන්නේ නැහැ. කෙලෙස් සිඳිලා යනවා. මහණෙනි අරමුණ කෙලෙස් එක මිශ්‍ර නැහැ. අරමුණ වෙන එකක්, කෙලෙස් වෙන එකක්. අරමුණේ සිහිය පිටව ගන්න බැරි වුණාට පස්සේ අරමුණේ කෙලෙස් හැදෙනවා. හැබැයි යම් කෙනෙක් මහණෙනි අරමුණේ සිහිය පිටව ගත්තොත් අරමුණේ කෙලෙස් හැදෙන්නේ නැහැ, කෙලෙස් සිඳෙනවා. මහණෙනි සිහිය පිටව ගන්න එක තරම් කෙලෙස් අ르බුදේ සමුණේ කරන්න වෙන රටාවක් නැහැ කියලා වදාළ කතාවත් එක්ක අර මුල් ගාතාවේ අර්ථය සමපාත වෙන්නේ නැති හැඩයක් පේන්න තියෙනවා ගැඹුරෙන් බැලුවා. එතකොට ඒ තමයි අර ಭಾರತೀಯ මිනිසුන්ට එකඟතාවය පළ කරනවා. නැත්තම් සමහර විට භාග්‍යවතුන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේ නමක් ඝාතනය කරන්න පවා ಭಾರತයේ තුල විශාල සැලසුම් යෙදিলা තියෙනවා. බුදුරජාණන් වහන්සේව, ඒ කියන්නේ මේ සාමාන්‍ය මිනිසෙක් විදිහට මිනිස්සු සැලකුවේ ඒක ඇතුලේ විශාල කලකෝලහල තිබිලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ හොඳට බලන්න ඕන පින්වත්නි, අපි මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාවට විමර්ශනය කරනකොට අපිට ප්‍රශ්නෙත් පේනවා, ගැටලුවත් පේනවා, විසඳුමක් පේනවා, ඔක්කොම පේනවා. එතකොට යම් වෙලාවක දැන් අපි බලන්න ඕන ආනාපාන සතිය වගේ එකක් කොහොම හරි වැඩුවා කියලා හරියන්නේ නැහැ.
ආනාපාන සති අපි පුරුදු වෙන්න ඕන සතර සති පට්ඨානේ වැඩෙන ආකාරයට වඩන්න. දැන් මේ සති නිමිත්ත කෙරේ සිහිය පිහිටව ගන්න බැරි වුණොත් එහෙම වෙන්නේ ආනාපාන සති උපක්ලේශ වලට අහු වෙන එක. ආනාපාන සති උපක්ලේශ වලට අහු වෙනවා. ආනාපාන සතිය ලොකුවටම උදව් කරන්නේ විතර්ක මත හිත විසිරෙන කෙනකට. එතන අපි අර ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයේදී හැම භාවනාවක්ම කරලා බලන්න අපිට වෙලාවක් නැහැ. අපි හොඳට අර උදේහවහ මං කියවනේ මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමේ අර්ථයේ කේන්ද්‍රගත කරගෙන මේ ඕගොල්ලෝ හැම වෙලාවම හිතන්න පුරුදු වෙන්න කියලා. ඒතර චින්තන හුරුවක් වෙනවා කියලා. ඒ හුරු ඇතුලේ බලනකොට ඕගොල්ලන් හොඳට හිත පෙනී. ඒතර ඕගොල්ලන් පෙනී මම රාගයෙන්ද වැඩියෙන් බැටකන්නේ, ද්වේෂයෙන්ද වැඩියෙන් බැටකන්නේ, ඊට පස්සේ විතර්ක වලින්ද බැටකන්නේ, ආත්ම දෘෂ්ටියෙන්ද බැටකන්නේ. ඔය විදිහට තමයි පෙනෙන්නේ. දැන් ආත්ම දෘෂ්ටියෙන් නම් වැඩියෙන් බැටකන්නේ, ආත්මසාරයේ මෙනවනම් ආත්මසාරේ මමායනේ මේනවනම් ඒක හොයන්න පුළුවන් බැලූ බැලමට. ආත්ම දෘෂ්ටියම මතු වෙනකොට හොයන්න පුළුවන්. තමන්ව හුවා දක්වනවා. ඒ කියන්නේ තමන්ගේ වෘතිය මට්ටම ඔසවා තබනවා. ඒ කියන්නේ මෙතනට ආවත් තමන්ගේ தත්ත්වය කියන්න බලනවා. ඒක වහින් උරව හරි හඟවන්න බලනවා. දැන් බලන්න මේ ඇත්තෝ ඒ කිසිම අදහසක් නැති අය. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි නෑ නෙමෙයි, ඒක දුර්වලයි. එතකොට දැන් ආත්ම දෘෂ්ටි ගොඩාක් බලවත් කෙනෙක් පංචස්කන්ධය ඉලක්ක කරගෙන හිත වඩන්න පටන් ගන්න ඕන. එතකොට පංචස්කන්ධය ඇතුළේ තමයි මේ මම ආයෙනින් ගන්න මොකක්වත් නැහැ, හුදු ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කියලා පේන්න ගන්න. විතර්ක ගොඩාක් ගැට හරි නොසන්සුන් හිත. හරියට විතර්ක ගලන්න ගන්නවා, සිතුවිලි ගලන්න ගන්නවා. අන්න ඒ වගේ වෙලාවක ඒ වගේ අර කාලයක් උදේහවහා අර මේ සක්කාය දිට්ඨි දුරු කිරීමේ අර්ථේ පදනම් කරගෙන හිත වඩනකොට එයා විමසනකොට එයාගේ හිතේ කෙලෙසුන්ගේ මොන වගේ කෙලෙස් වලින්ද මම බැටකන්නේ කියලා පේනවා. දැන් එතකොට ගොඩාක් විතර්ක හැසිරෙනවා නේ, ආනාපානස සමාධිය වගේ එකක් ගන්නවා. එතකොට දැන් ඊට පස්සේ ගොඩාක් ව්‍යාපාදේ නම් ඇති වෙන්නේ, දෝමනස්සයක් නම් ඇති වෙන්නේ, හරියට කනස්සල්ලක් නම් ඇති වෙන්නේ, එකට එක කරන ගතියක් නම් එන්නේ, මෛත්‍රී සමාධිය වගේ එකක් පාවිච්චි කරනවා. රාගේ බහුලයි නම් හරියට මේ රාගේ හරි බලවත් වායස තත්ත්ව තරහතරමක් නැහැ රාගේට. ඇලෙනවා කියන එක සත්‍යයේ ස්වභාවය. එතකොට ඒ ගතිය බලවත් නම්, දෝමනස්සේ බලවත් නම් මෛත්‍රී සමාධිය වගේ එකක් පාවිච්චි කරනවා. ඒ නිසා ඕගොල්ලෝ තමයි ඕගොල්ලන්ට ආවේනික සමාධිය මොකද්ද කියලා තීරණය කරන්න ඕනේ. ඕගොල්ලෝ තමයි තීරණය කරන්න ඕනේ. එතන දැන් ආනාපාන සතිය වගේ එකක් වඩනකොට අපිට වෙන්නේ මොකද්ද? ආනාපාන සතිය වගේ එකක් වඩනකොට භාග්‍යතුන් වහන්සේ ඔය වදාළ ගිරිමානන්ද සූත්‍රයේ වගේ දේශනාවල පැහැදිලි කරපු ආකෘතියටමයි වඩන්න ඕනේ. නැත්තම් ඒක විදර්ශනාවට පාදක වෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉඳිය කියලා ඒක විදර්ශනාවට පාදක වෙන්නේ නැහැ. එතකොට විදර්ශනාවට පාදක වෙන්න නම් ඉස්සෙල්ලාම හොඳට ආස්වාස ප්‍රාස්වාසය අඳුන ගන්න ඕනේ. එතන ආස්වාස ප්‍රාස්වාසයේ ගොඩාක් අයට වෙලා තියෙන්නේ ප්‍රකට නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට නැහැ. ඒ කියන්නේ සිහිය නැහැ කියන එකයි. ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට වෙන්නේ නැත්නම් සිතුවිලි විතර්ක මත හිත හැසිරෙනවා. ඒකෙන් තේරුම් ගන්න එක දෙයක්. මොකද්ද? සිහිය දුර්වලයි කියලා. හොඳට ඒක තේරුම් ගන්න, සිහිය දුර්වලයි කියලා. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ යම් තැනක හොඳට ප්‍රකට වෙනවා නම් එයාට සිහිය පිහිටනවා කියලා දකින්න. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ හොඳට වඩාගෙන යනකොට ඔගොල්ලන්ට හොඳට ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට වෙනකොට සිතුවිලි විරහිත වෙනකොට ආස්වාස ප්‍රාස්වාසයේ දෙසම තමන්ගේ අවධානය යොමු කරගෙන ඉන්නකොට සිතුවිලි විරහිත වෙච්ච තැනක ඒ සිතුවිලි විරහිත වෙච්ච බවට සිතක් පවතින බව දකින්න. දැන් ගොඩාක් වෙලාවට වෙන එකක් තමයි ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා යනවනේ. ආනාපාන සති වඩනකොට ගොඩක් අය වඩන අය දන්නවා බොහෝම පොඩි වෙලාවක් වඩනකොටම ආස්වාස ප්‍රාස්වාස සංසිඳිලා යනවා. ඒ සංසිඳිලා යනකොට මෙන්න මේ විදියට විදර්ශනාව පැත්තට හැරින්ද ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා යනකොට ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙලා නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙන තැන් කීපයක් තියෙනවා. මැරුණාම ආස්වාස ප්‍රාස්වාසය වැඩ කරන්නේ නැහැ. දැන් මැරිලත් නැහැ. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානෙදී ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. මේ හතරවෙනි ධ්‍යානෙටපත් වෙලත් නැහැ දැන්. ඊට පස්සේ පින්වත්නි දියේ ගිලුණාම ආස්වාස ප්‍රාස්වාසය නැහැ. ඊට පස්සේ නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසය නැහැ. නිරෝධ සමාපත්තියේදී කාය සංස්කාර නිරුද්ධ වෙලා යනෝනේ. ආස්වාස ප්‍රාස්වාසය නැහැ. නිරෝධ සමාපත්තියට සමවැදුනමත් නැහැ. එතකොට එහෙනම් මේ එකක්වත් නෙමෙයි දැන්. ආස්වාස ප්‍රාස්වාසි සංසිඳී පවතින්නේ.
එතකොට මේ සංසිඳී පවතින අය ගොඩාක් ඉන්නවා ලංකාවේ. ආනාපාන සතියට සමවැදුනාට පස්සේ හොඳට පුළුන් ගොඩක් වගේ ඇඟත් සැහැල්ලු වෙනවා. ආස්වාස ප්‍රාස්වාස සංසිඳිල යනවා. නික ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට නැහැ. අර කාය විවේකයේ සහ චිත්ත විවේකයේ නිසා තමයි ඒක වෙන්නේ. දැන් කාය විවේකයේ නැති වුණාට පස්සේ වේගින් වේගින් ආස්වාස ප්‍රාස්වාස කරන්න වෙනවා. දැන් මීටර් 100ක් දුවපු මිනිහෙක් වේගින් වේගින් හුස්ම ගන්නවා. වේගින් වේගින් දුවපු මිනිසෙක් නාසයෙන් විතරක් නෙවෙයි කටිනුත් හුස්ම ගන්නවා වේගින් වේගින්. ආස්වාස ප්‍රාස්වාසයේ උද්වේගය වැඩි. එතකොට ටික වෙලාවක් යනකොට ආස්වාස ප්‍රාස්වාසයේ ටික ටික සංසිඳින්න ගන්නවා. දැන් කාය විවේකී ටිකක් සෑහෙන දුරකට යනකොට සිතුවිලිත් විරහිත වෙලා කාය විවේකයත් සෑහෙන දුරකට යනකොට ආස්වාස ප්‍රාස්වාසයත් සංසිඳිලා යනවා. ඒක ස්වභාවයක් ඒක. ඒක මේ අමුතු මැජික් එකක් නෙමෙයි. කාය විවේකයේ නැති වෙනකොට ආස්වාස ප්‍රාස්වාසය උද්වේගකාරී. කාය විවේකේ වැඩි වෙන්න වැඩි වෙන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳිලා යනවා. එතකොට මේ සංසිඳිලා යනකොට ගොඩාක් අය මේ සංසිඳ මේක එක්තරා මේ අවබෝධය කරා යන කෙනෙක්ගේ කෙටි ක්‍රමයක් විදිහට සලකන්නකො. ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳුණාට පස්සේ ආස්වාස ප්‍රාස්වාසේ ප්‍රකට නැහැ, අප්‍රකටයි. හොඳට විමසලා බලන්න ආස්වාස ප්‍රාස්වාසේ දැනෙනවද කියලා. සංසිඳී සංසිඳී යනවනම් සංසිඳී සංසිඳී යනවනම් සංසිඳුණු බවට සිතක් තියෙනව නේද? ආස්වාස ප්‍රාස්වාසේ සංසිඳුණු බවට සිතක් තියෙන්නේ. අන්න ඒ සිත අනිත්‍ය වශයෙන් බලන්න. එතකොට යා සක්කාය දිට්ඨිය කැඩිලා යන මට්ටමට එනවා. ආස්වාස ප්‍රාස්වාස සංසිඳුනාම මේ ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට නැණි කියලා අහනවට වඩා ආස්වාස ප්‍රාස්වාසේ සංසිඳුනාම සංසිඳුණු බවට සිතක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසේ ඒ වෙලාවෙම නිකන් නින්දට වැටුණා වගේ එකක් නෙමෙයිනේ. ආනාපාන සතිය කරගෙන විනාඩි 20ක් 25ක් කරගෙන යනකොට බොහොම දීර්ඝ කාලිනව කරනකොට ආනාපාන සතියේදී ආස්වාස ප්‍රාස්වාස සංසිඳිලා යනවා. ඒක මේ කාය විවේකයේ නිසා, කාය විවේකයේ සහ තවත් හේතු බලපානවා, කාය විවේකයේ නිසා උද්ගත වෙච්ච තත්ත්වයක්. කාය විවේකයත් එක්ක මෙතන මේ ආස්වාස ප්‍රාස්වාසේ මෙච්චරම සංසිඳුනේ මොකද දන්නවද? චිත්ත විවේකයකුත් තියෙනවා මේ වෙලාවේ. ප්‍රකට නැති මොකක් නිසාද දන්නවද? උපදි විවේකයකුත් තියෙනවා. සිතුවිලිත් විරහිතයි දැන්. ඇහෙන් රූප පෙන්ල සිතුවිලියෙන්නෙත් නැහැ. කනෙන් ශබ්ද ඇහිලා සිතුවිලියෙන්නෙත් නැහැ. එහෙනම් මතක තියාගන්න, ආස්වාස ප්‍රාස්වාස සංසිඳී යන්නේ කාය විවේකයේද, චිත්ත විවේකයේද, උපදි විවේකයේද නිසා. ඒතර කාය විවේකයයි චිත්ත විවේකයයි නිසා කොහොමත් ආස්වාස ප්‍රාස්වාසේ සංසිඳෙනවා. ඒක මේ පේන මට්ටමේම වෙන දෙයක්. උද්වේගකාරීව ඊටාම කායික චලනයන් සහිතව වැඩ කරන මිනිස්සෙක් හති දාගෙන වැඩ කරන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ අතිශයින් යට ප්‍රකටයි. හැබැයි කාය විවේකයෙන්පත් වෙලා වතුර ටිකක් එහෙම බීලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකොට රුධිර සංසරණ වේගෙහිම අඩු වෙලා ආස්වාස ප්‍රාස්වාසයත් බොහොම සංසිඳී යනවා. දැන් ඕගොල්ලෝ භාවනාවේදී මේක මේ අමුතු අද්භූත දෙයක් විදිහට සලකන්න එපා. භාවනාවේදී මේක ගොඩාක්ම ප්‍රකට වෙන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳී යන්නේ ඇස් දැන් පින්වත්නි, දුවපු මනුස්සෙක් වාඩි වෙලා ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ලේ යම් සංසිඳීමක් තිබුණා, අඩු වුණාට උද්වේගයේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා, එක එකනා කතා කරනවා, ඔක්කොම ඇහෙනවනේ. ඒ නිසා මෙච්චර තියුණු ප්‍රකටතාවයකට යන්නේ නැහැ. මේ විදියට ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳී යන්නේ මොකක් නිසාද? එහෙනම් කාය විවේකයයි, චිත්ත විවේකයයි, උපදි විවේකයයි නිසා. කාය විවේකයකුත් තියෙනවා. ඒකම තැනක භාවනාවෙන් වාඩි වෙලා අතපයවත් වැඩිය හොල්ලන්නේ නැති මට්ටමට කායික විවේකයක් තියෙනවා. චිත්ත විවේකයකුත් තියෙනවා. සිතුවිලි ගලන්නේම නැහැ හිතට. ඇසහරහ, කනහරහ, දිවහරහ කොහෙන්වත් සිතුවිලි ගලන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ පැත්තේ විතරයි සිත තියෙන්නේ. ආනාපාන සති සමාධිය ප්‍රකට කරපු කෙනෙකුට අතීත අනාගත සංස්කාරවත් අබමල් රීණුවක්වත් ඇසුරු නොකරන මට්ටමට මේක වශී කරගන්න පුළුවන්. නිකන් මාසයක් දෙකක් කරාට පස්සේ හොඳ. ඊට පස්සේ දැන් ඔන්න චිත්ත විවේක උපදි විවේකයකුත් තියෙනවා. කෙලෙස් උපදීන් වැටෙහෙන්නෙත් නැහැ. කාම සංඥාව ගලන්නෙත් නැහැ හිතට. දෝමනස්සේ ගලන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. කාය විවේකයේ, චිත්ත විවේකයේයි, උපදි විවේකයේයි නිසා එක්තරා සංසිඳුණු සිතක් තියෙනවා. ඒ සංසිඳුණු සිතක් තියෙනව නේද? එතකොට දැන් අපි ගොඩාක් අය කරන්නේ ආස්වාස ප්‍රාස්වාසී ප්‍රකට කරගන්න බලනවා. ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා යනකොට අමුතුවෙන් ආයේ මහන්සි වෙන්න එපා. සංසිඳුණු බවට සිතක් තියෙනවනේ. නින්දට වැටුණා වගේ කන් නෙමෙයිනේ. සංසිඳී ගිය බවට සිත තියෙනවා. ප්‍රකට නැහැ කියන්නේම සංසිඳුණු බවට සිත තියෙනවා කියන එකනේ.
ස්වාමීන් වහන්ස මට ආශ්වාස ප්‍රාශ්වාස නිකන් හුස්ම ගන්න නෑ වගේ ගතියක් දැනෙන්නේ දැන් කියලා කියනවා. කියන්නෙම සංසිඳුණු බවට ඒ මොහොතේ සිතක් තියෙනවනේ. අන්න ඒ සිත අනිත්‍යානුපස්සීව බලන්න. සංසිඳී ගිය බවට පවතින සිත තියෙන්නේ. දැන් ආනාපාන සතිය ඔන්න ඔතනින් තමයි විදර්ශනාව යාල්ලන්නේ. සංසිඳී ගිය බවට සිතක් තියෙනකොට ඒ සිත අනිච්චානුපස්සී විහෙරති, අනත්තානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති කියලා සංසිඳී ගිය බවට පවතින සිත අනිත්‍යයි කියලා බලන්න පුරුදු වෙන්න. අන්න එහෙම බලනකොට යම් ශ්‍රාවකයෙකුට ඒ සංසිඳී ගිය බවට පවතින සිත තුල ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳී ගිය බවට පවතින සිත තුල සියුම් රූපගත වීමක්, වේදනාගත වීමක්, සංඥාගත වීමක්, සංකාරගත වීමක්, විඥානගත වීමක් පෙනී. කය දිහා ඒ වෙලාවෙම කය දිහා බලනකොට ඇඟ නිකන් සිසිල් වී ගිය හරි සනීපයක් දැනෙන්න ගන්නවා. ඒ වෙලාවෙම පින්වත්නි තමන්ගේ සිත තුල නිර්රාමිස සුඛ වේදනාවක් ගලන්න ගන්නවා. ඒ සිතුවිලි විරහිතයිනේ. සියුම් නිර්රාමිස වේදනාවක් හටගන්න කොහොමද වේදනාව ඇති වුනේ කියලාවත් හිතින්නේ. එච්චර මනාප වේදනාවක්. එච්චර මනාප වේදනාවක්. ඒ වේදනාව ඇති අන්නේ විදියට රූපගත වීමක්, වේදනාගත වීමක්මයි තියෙන්නේ. ඒක ගොඩාක් ප්‍රකට නෑ නමුත්. එහෙනම් මේ ආනාපාන සති වඩණික ඇතුළෙත් මාතුල හුදු පංචස්කන්ධයක් හටගෙන තියෙන්නේ. ඒ පංචස්කන්ධේම ප්‍රකට නැත්තම් එක ස්කන්ධයක් බලන්න. පංචස්කන්ධේම සමහර අයට ප්‍රකටව පේන්නේ නෑ. හිතන්නකෝ දැන් අර ආස්වාස් ප්‍රාස්වාස් වල සංසිඳී යනකොට, ඒ සංසිඳී යනකොට අර කාම සංඥා දෝමනසේ ඇසුරු නොකිරීම නිසාම හිත තුල ප්‍රීතිය ඇති වෙන්න ගන්නවා. එතකොට ඒ ප්‍රීතිය ඇති වෙනකොට ඒ ප්‍රීතිය තමයි ආතුල හටගත වේදනාස්කන්ධය. ඒ වේදනාස්කන්ධය මනෝ සම්පස්සේ නිසා හටගත් විදිය බලන්න. මන වේදනාස්කන්ධය හටගත්තේ ඇහැ නිසා නෙමෙයි. මොකද ඇස් දෙක පියාගෙන ඉන්නේ. කනිනුත් නෙමෙයි. කනේ ශබ්දෙ පැත්තට අවධානය යොමු කරන්නේ නැහනේ. ශබ්දයක් වැටෙන්නෙත් නැහැ ඒ වෙලාවට. සමහර මේ වටේ පිටේ එක එක ශබ්ද තියෙනවා රේඩියෝ දා මොකක්වත් වැටෙන්නේ නැහැ ඒ වෙලාවට. එතකොට ඒකක්වත් වැටෙන්නේ නැත්නම් ඒ එතකොට ඒ ආතුල ප්‍රකට වෙලා තියෙන වේදනාව. මොකද්ද වේදනාව? සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව ඇති වුණේ කොහොමද? මනෝ සම්පස්සේ නිසා. ඇස් පියාගෙන හිටියට මනසින් විමස විමසා මම ආවේ මේ ආනාපාන සතියේදී. මනෝ සම්පස්සේ නිසා සුඛ වේදනාව හටගත්තා. මොන සුඛ වේදනාවද? ඒක සාමිසද නිරාමිසද කියලා දකින්න. නිරාමිස සුඛ වේදනාව. ඇයි? කාම සංඥා නිසාවත් අරමුණු මත විසිරීම නිසාවත් ඇතිවෙච්ච වේදනාවක් නෙවෙයි මේක. එහෙනම් ඒක නිරාමිසයි. එතකොට මේ නිරාමිස සුඛ වේදනාව ඇති වුනේ මොකක් නිසාද? මනෝ දැන් ආනාපාන සතියෙන් දැන් ඉන්නේ විදර්ශනාව පැත්තේ. එතකොට ආනාපාන සතියෙන් විදර්ශනාව පැත්තට ප්‍රායෝගික වෙන්න ඇවිල්ලා බලන්නකෝ. එතකොට මනෝ සම්පස්සේ නිසා ඇති වුණා නිරාමිස සුඛ වේදනාවක්. මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට මේ නිරාමිස සුඛ වේදනාව නිරුද්ධ වෙනවා. භාවනාව ඉවරලා භාවනාව නැගිට ගමන්ම නිරාමිස සුඛ වේදනාව වැටහෙන්නේ නැහැ. ආයෙත් ඇහැ හරහා සිතුවිලි ගලනවා, කන හරහා සිතුවිලි ගලනවා, නාසය හරහා සිතුවිලි ගලනවා, දිව හරහා සිතුවිලි ගලනවා. ආයෙත් සුපුරුදු විදියට අපි තුල සිතුවිලි ගලන්න පටන් ගන්නවා. එතකොට මේ සිතුවිලි ගලනකොට ආයෙත් අර නිරාමිස සුඛ වේදනාව නෙමෙයි සාමිස සුඛ වේදනා දුක් වේදනා වැටෙන්න ගන්නවා. එහෙනම් මේ නිරාමිස සුඛ වේදනාව ඇති වුණේ මනෝ සම්පස්සේ නිසා. මනෝ සම්පස්සෙන් හටගත්ත නිරාමිස සුඛ වේදනාව මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා. ඒකත් අනිච්චානුපස්සී, අනත්තානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී කියලා බැලුවොත් එයාගේ අවබෝධය තීව්‍ර වෙන්න ගන්නවා. දැන් ඔන්න ඔය ක්‍රම දැන් ඔක ක්‍රම තුනයිනේ. ඔය ක්‍රම තුන ඕගොල්ලෝ පුහුණු කරගෙන ඉන්න බෑ පැය 24ෙම. මේ එදිනදා චර්යාවක් අපිට තියෙනවා, වැඩ තියෙනවා. කන බොනේවා, අඳින පළඳිනේවා, එදිනදා වැඩ, මිගේවල් දොරවල් වල වැඩ, රැකී ආරක්ෂා කරමි, ගොඩාක් වැඩ තියෙද්දි මේක කරන්නේ. ඔන්න ඕක ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශය. දැන් මං ඊළඟට කියව තව එකක්. මොකද්ද? දෛනික චර්යාව ඇතුලේ ධර්මී උණුසුම ලැබෙන්න ඕන කියලා. ධර්මයේ උණුසුම ලැබෙන. අන්න ඒකට අපි පාවිච්චි කරනවා දෙයක්. මොකක්ද ඒ පාවිච්චි කරන්නේ? එදිනෙදා චර්යාව තුළ අසම්මෝහ සම්පජඤ්ඤය තියාගන්න. කනකොට, බොනකොට, නානකොට, අඳිනකොට, පළඳිනකොට, ඉරියව් පවත්වනකොට අසම්මෝහ සම්පජඤ්ඤය තියාගන්න. අසම්මෝහ සම්පජඤ්ඤයේ කාරණා තුනක් තියෙනවා. අසම්මෝහ සම්පජඤ්ඤේ කාරණා එදිනෙදා වැඩ කරද්දී. අරක තමයි ඍජු ආධ්‍යාත්මික වැඩපිළිවෙල. උදේට විනාඩි 15ක් 20ක් 25ක් විතර වඩන එක. ඒ වඩන එක ඇතුලේ තමන් අර කියන ආස්වාස ප්‍රාස්වාස රැල්ල සංසිඳිලා යනකොට කෝ ආස්වාස ප්‍රාස්වාස රැල්ල කියලා හොයන්නේ. සංසිඳී ගිය බවට සිතක් තියෙනවා. ඒ සිත අනිච්චානුපස්සී, අනත්තානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී කියලා බලනවා.
ඊට පස්සේ ඒ ඊට පස්සේ ඊළඟ පියවර තමයි ආනාපාන සතිය වඩනකොට වැඩිම ඇතුළේ මේ මනෝ සම්පස්සේ නිසා සුඛ වේද ඒ පංචස්කන්ධයේම තියෙනවා. නමුත් රූපගත වේදනාගත සංඥාගත ඔක්කොම ප්‍රකට නැහැ. නමුත් එකක් දෙකක් ප්‍රකටයි. දැන් කය දිහා බලනකොට කය සැහැල්ලු වෙලා සනීපයක් දැනෙනවා. එහෙම දැනෙනවා නම් කය ප්‍රකට නම් කය තමයි විදර්ශනවට ගන්නෙ. දැන් ඒ හිත දෙස බලනකොට නිරාමිෂ සුඛ වේදනාවක් ජනිත වෙලා තිනවා. ඒ කාම සංඥාව නිසාවත් අකුසලතාවයන් නිසාවත් ඇති වෙච්ච එකක් නෙමෙයි. අරමුණ මත විහිදීම නිසා ඇති වෙච්ච එකක් නෙමෙයි. එහෙම නැත්නම් මන නිරාමිෂ සුඛ වේදනාවක් තිනවා. නිරාමිෂ සුඛ වේදනාව නිරාමිෂ සුඛ වේදනාව හැටියට දැනගන්නවා. ඒ නිරාමිෂ සුඛ වේදනාව ඇති වුණේ කොහොමද කියලා බලනවා. මොකෙන්ද ඇති වුණේ? මනෝ සම්පස්සේ නිසා. මොකද ඇස් අරගෙන නැහැ, කන පැත්තට අවධානය ගිහින් නැහැ. මානසිකව මනෝ සම්පස්සේ නිසා ඇති වෙච්ච එකක්. එතකොට මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ආකාරය බලලා අනිච්චානුපස්සී, විරාග අනන්තානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී කියලා බලනවා. ඔක තමයි අපේ දෛනික චර්යාව. දෛනික චර්යාව ඇතුලේ ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශය. නමුත් අපි කියන්නේ දෛනික චර්යාවටත් වැඩක් ඕන කියලා. දෛනික චර්යාවේදී අපි කරනවා අසම්මෝහ සම්පජඤ්ඤේ පාවිච්චි කරනවා. මොකද පාවිච්චි කරන්නේ? අසම්මෝහ සම්පජඤ්ඤේ. ඒකේ කාරණා තුනක් තියෙනවා. කාරණා තුනක් තියෙනවා. එකක් තමයි తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤේ. පින්වත්නි, මේ සියලු ඉරියව් తాවකාලික වශයෙන් දකිනවා. සියලු ඉරියව් පුළුවන් තරම් අපි తాවකාලික වශයෙන් දකිනවා. එක එක ඔක්කොම తాවකාලිකයි කියලා දකිනවා. අරමුණක් ගානේ తాවකාලික වශයෙන්ම දකිනවා. එතකොට తాවකාලික වශයෙන් දකින්නකේ විශේෂයෙන් විශේෂත්වයක් තියෙනවා. හැම වෙලාවකම අරමුණක් ගානේ తాවකාලික වශයෙන් දකින. හැබැයි අරමුණට අභියෝග කරන්නේ නැහැ. අරමුණත් එක්ක අපි හැප්පෙන්නේ නැහැ. හැම අරමුණක්ම తాවකාලික වශයෙන් දකිනවා. දෙක. හමුවන හැම අරමුණක්ම ආගන්තුක බවකින් දකිනවා. ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤේ එක දෙක. ඇයි ආගන්තුක වශයෙන් බලන්නේ? මොකද ආගන්තුක වශයෙන් බලන එකේ විශේෂත්වය ඊයේ අතීත සංස්කාරයක වර්තමාන අරමුණ අධ්‍යක්පු තත්ත්වේ ගලපන්නේ නැහැ. ආගන්තුකයිනේ. හැම එකම ආගන්තුක වශයෙන්. ඒතර ආගන්තුක වශයෙන් නොබලන එකේ ස්වභාවය මොකද්ද? ඊයේ දැකපු දේත් එක්ක ගලපන එක. ඊයේ දකින්නකොටම ආයේ ඔයානි මට බැන්නේ කියලා ඊයට අනුව ගලපනවා. අතීතයට අනුව විමසනවා. එම විමසන්නේ මේක පුරුදු කරගන්නවා. දෛනික චර්යාවෙදි මේක තමයි ඕගොල්ලන්ගේ කමටහන දිනපතාම. මොකද පළවෙනි එක තමයි తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ කියන්නේ හැම එකක්ම ඉරියව් తాවකාලික වශයෙන් දකිනවා. හැම දෙයක්ම తాවකාලිකයි කියලා දකිනවා. එතකොට දෙවෙනි එක තමයි ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය. හැම වෙලාවකම හමුවන හැම අරමුණක්ම ඇස කන නාසය දිවකය මනසහරා ඔක්කොම ආගන්තුකයි කියලා බලනවා. හැම අරමුණක්ම පින්වත්නි අපි පුළුවන් තරම් ආගන්තුකයි කියලා බලනවා. එතකොට ආගන්තුකයි කියලා බලනකොට මොකද්ද වෙන්නේ? ආගන්තුකයි කියලා බලනකොට පින්වත්නි අරමුණු උපාදානයේ වෙන එක නවතිනවා. හැම එකක්ම ආගන්තුක වශයෙන් බලනවා. තුන්වෙනි එක මූල පරිඥා සම්මෝහ සම්පජඤ්ඤේ. මූල පරිඥාව කියලා මොකද්ද? හැම වෙලාවකම අරමුණ මූලය විමසන්න පටන් ගන්නවා. මොකද්ද අරමුණ මූලය? එත් දැන් හිතන්නකො පින්වත්නි, යම් කිසි ශබ්දයක් ඇහෙනකොට අරමුණු මූලය තමයි ස්පර්ශය. ශබ්දයේ ඇතුලේ පුද්ගල භාවයක් දකින්න එපා. ඒ ශබ්දය කතා කරපු පුද්ගල භාවයේ දකින්නකොට තමයි පින්වත්නි රාගයෙන් තෙත් වෙන්නේ. හොඳට කුරුල්ලෙක්ගේ හඬ ඇහෙනකොට පින්වත්නි මනාපමනාපකම ඉන්නේ නැහැ. මූල පරිඥා සම්මෝහ සම්පජඤ්ඤේ පාවිච්චි කරලා අරමුණු මුල හොයනවා. එතකොට මුල පේන්නේ ස්පර්ශයේ විදියටයි. එතකොට පින්වත්නි ශබ්දයේ ඇතුලේ රාගයට නිමිති මුණ ගැහින්නේ. ඔන්න ඔය තුන දෛනික චර්යාවෙදි පාවිච්චි කළොත් මොකද්ද? తాවකාලික සම්මෝහ සම්පජඤ්ඤේ, ආගන්තුක සම්මෝහ සම්පජඤ්ඤේ, මූල පරිඥා සම්මෝහ සම්පජඤ්ඤේ. අරමුණු ඇසුරු කරද්දී ඔය කාරණා තුන පාවිච්චි කරොත් දෛනික චර්යාව තුල බුද්ධ ශාසනේ උණුසුම තියෙනවා. ඍජු ආධ්‍යාත්මික ප්‍රවේශයට උදේ කාලේ හරි ඕගොල්ලෝ කැමති වෙලාවක ආනාපාන සතිය වගේ කමඨහනක් වඩන එක තියාගන්නවා. ඒකෙත් පියවර තුනක් තියෙනවා. පොදුවේ ගත්තාම දේශනා පහක් හයක් නිතරම තමන්ට හුඟාක්ම දැනෙන දේශනා 10ක් විතර තියාගන්නවා. ඒවා වැඩියෙන් අහනවා. එතකොට නොමීරු ප්‍රඥාව මෝරනවා. උදේහව සර්ථයක් තියාගන්නවා. අද යම් තාක් ගුණධර්ම දියුණු කරනවාද ඒ සියලුම පිළිවෙත් ආචාර ධර්ම, ගුණධර්ම, කුසලතාවයන් ඔක්කොම
ඔක්කෝම සක්කාය දිට්ඨි දුරු කිරීම පිණිසයි. හවසත් හිතනවා ඇඳෙන් බහින්නේ අදහසින්. හවසත් ඔය අදහස ඇතුළේ ඉන්නවා. ඔය අදහස ඇතුළේ ඉන්නකොට නෑ ಗುಣධර්මයට වඩා මෙන්න මේ 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 කෙලෙස් බලවත් උනානි කියලා පේනවා. පේන සිත මත සිහිය පිටුවා ගත්තකම කුසලය. පේන සිත කුසලය. ඒතර කුසලෙන් දිනපතාම අකුසලේ පෙලෙන්න ගන්නවා. කුසලෙන් දිනපතාම අකුසලේ පෙලෙන්න ගන්නවා. ඔය ටික කළොත් මාස හතක් කළොත් වැඩි කාලයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් ඔය ටික මාස හතක් කරගෙන ගියොත් මේ ටික ප්‍රායෝගිකව මාස හතක් කරනවා. එතකොට නිකන් ඉන්නකොට දැන් මේ හැම වෙලාවකම අපි ඇසුරු කරද්දී මොකද්ද කරන්නේ? අර අසම්මෝහ සම්පජඤ්ඤේ, ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤේ, తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤේ මූල පරිඥාව. ඔන්න ඔය තුන පාවිච්චි කළොත් එයාට බුද්ධ ශාසනය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් මොකුත්ම ඕනේ නැහැ. ඒ කියන්නේ ආයේ කිසිම දෙයක් ඕනේ නැහැ. බුද්ධ ශාසනය ඇප වෙනවා ඒ ශ්‍රාවකයා වෙනුවෙන්. එයාට මඟඵල ස්ථිරයි. බලාගෙන ඉද්දී යා කෙලෙසුන්ගේ අරුබුදය කඩාගෙන යනවා. මොකද්ද කෙලෙසුන්ගේ අරුබුදය? අරමුණ මත සිහිය පිහිටවාගෙන වාසය කරන්න බැරිකම නිසා පින්වත්නි කෙලෙස් සිඳ ගන්නට බැරි වෙච්ච එක. ඒක තමයි අපි මුණ දෙන අරුබුදය. අරමුණේ කෙලෙස් සිඳින එකයි අපේ ප්‍රධාන වැඩේ. අරමුණත් එක්ක හැප්පෙන එක නෙමෙයි. අද මිනිසු කරන්නේ අරමුණුත් එක්ක හැප්පි හැප්පි ඉන්නවා. මනාප අමනාපකම් බෙදාගෙන මනාප අරමුණේ ඇලෙනවා, අමනාප අරමුණේ ගැටෙනවා. අපිට අරමුණත් එක්ක ප්‍රශ්නයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ රටාවේ හිටියොත් අරමුණේ කෙලෙස් ඉඳිලා යනවා. ඒ බඳු අරමුණේ කෙලෙස් අන්සිඳුවාගත්ත දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා අද මේ දේශනාව, මේ සැලසුම හැම දිනාටම මඟඵල නිවන් අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි අද අපි පැහැදිලි කරේ මේ ආනාපාන සතියත් පාවිච්චි කරලා මේ යම් කෙනෙක් කොහොමද ලෝකෝත්තර සැලසුමකට යන්නේ කියන එක. එතකොට මේ ලෝකෝත්තර සැලසුමට යම් කෙනෙක් ඇවිල්ලා බලන්න බලාගෙන ඉදි කෙලෙස් සංසිඳින්නේ නැද්ද කියලා ඕගොල්ලන්ටම තේරෙයි. ඒ නිසා මේ සැලසුම් නිකම්ම දහම් කතාවක් විදිහට අයින් කරන්න එපා. විශේෂයෙන්ම අද භාවනා කරන අයත් ඉන්නේ දෘෂ්ටිවල. එක එක දෘෂ්ටිවල ඉන්නේ. එතකොට භාවනා කරනකොට යා ඒ දෘෂ්ටියට අහු වෙලා තියෙන්නේ එතනින් එහාට හරි හැටියට යන මඟ හොයාගන්න බැරි වුණාම. ඒ නිසා මේ මට හරියට දිනපතාම භාවනා කරන අය මුණ ගැහෙනවා. ගිහි අය විතරක් නෙමෙයි පැවිදි අය පවා ඉන්නේ දෘෂ්ටිවල. ඒ නිසා පැවිදි වෙච්ච අයත් ওই භාවනා ගුරුවරු ගොඩාක් දෙනෙක් ඉන්නේ දෘෂ්ටිවල. ඒ නිසා පින්වත්නි පරිස්සමින් ධර්ම විනයට අනුගත වෙන්න. දේශකේකට අනුගත වෙන්න එපා. එතකොට මේ දේශනාව කොතනට කෝ ඔබහන්සෝ කියන එක ධර්මී කොයි කොටසටද ගලපන්න පුළුවන් කියලා ඇහුවොත් ගලපන්න පුළුවන් සූත්‍ර විශාල ප්‍රමාණයක් අපිට කියන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඕගොල්ලෝ අවංක වුණත් දෘෂ්ටිවලට අහු වෙන්න තියෙන අවකාශය වැඩි. ඒ නිසා ධර්මයෙන් ඉස්සරහින් තියාගෙනම විමසන්න පුරුදු වෙන්න. දේශකෙක් ඉස්සරහින් තියාගෙන විමසන්න පුරුදු වෙන්න එපා. ඔබ හැම දිනාටම මේ දේශනාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස, දෘෂ්ටි නිවාරණේ පිණිසම උපකාර වේවා